සියලු දෙනාටම ආයුබෝවන්. ඉතින් මම දිස්නක අධිකාරී මේ දවස්වල කතාබහට ලක් කළා තියෙනවා සරසවිය නාගපන අනුරා වැස්සක ගීතය ජෝතිපාල මහත්මයාගේද යසිත් මහත්මයාගේද කියන කතාබහ. ඉතින් ඇත්තම කතාව කිව්වොත් මේ වොයිස් එක හදලා තියෙන්නේ AI තාක්ෂණය භාවිතා කරලා ජෝතිපාල මහත්මයාගේ කටහඬ දාලා තියෙන්නේ. ඒක ට්‍රැක් එක හැදුවේ මම, ඊට පස්සේ වොයිස් එක ක්ලෝන් කරලා ගත්තෙත් මම. ඉතින් ඔයාලට තව චුට්ටකින් මම පෙන්නන්නම් ප්‍රොජෙක්ට් එක කොහොමද මේ ට්‍රැක් එක හැදුනේ කියලා. ඇත්තටම එක සිම්පල් පොඩි වැඩක්, මම විනෝදයට වගේ කරපු දෙයක්. ඒක පස්සේ වෛරල් වුණා TikTok එකේ, Facebook එකේ දැන් සෑහෙන්න යනවා. ඒ වගේ මේ ගීතේ ඔරිජිනල් ආටිස්ට් යසිත් කෙළඹාරච්චි මහත්මයා, ඒ වගේ මේ සින්දුවේ පද රචනය කරලා තියෙන සජිත් වී චතුරංග මහත්මයා, ඊට පස්සේ මේ දෙන්නත් මේ වැඩේ ගැන දැනුවත්. මම දැක්කා මම ඒ හදපු වීඩියෝ ක්ලිප් ඇත් ඒගොල්ලොන්ගේ Facebook පිටු වලින් දාලා තියෙනවා. සහ මේ ගීතේ තනුව මිලින්ද සඳරුවන් මහත්මයා, සහ මේක සංගීතය කරලා තියෙන්නේ අසිර පෙනාන්දු මහත්මයා. යසිත් මහත්මයාගේ ඔරිජිනල් සින්දුවටත් කට්ටිය කමෙන්ට් දාලා තියෙනවා මේක ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් කියලා. චුට්ටක් වැඩේ නරක අතට හැරිලා තියෙන නිසා තමයි මම වීඩියෝ එකක් දාන්න හිතුවේ. මොකද යසිත් මහත්මයා අපහසුතාවයට පත් වෙනකොට මම කැමති නෑ මම කරපු දෙයක් නිසා. මේ කරපු දෙයින් කාගේ හරි හිතරි දුනා ඇත්තටම සමාවෙන්න, මේක මම විනෝදයට කරපු දෙයක්. සහ ජෝතිපාල මහත්මයාගේ ගීත අපිත් අහනවා. AI තාක්ෂණය භාවිත කරාට මම දන්නවා ඒක 100% සාර්ථක නැහැ, ඒකට හඬට ලං කරන්නවත් බෑ. ඉතින් මේ ගීතය මම හදපු ට්‍රැක් එක ජෝතිපාල මහත්මයාගේ හඬට සමාන ටිකක් තිබුණ නිසා වෛරල් ගියා. සහ මේකේ ඔරිජිනල් ගායකයා සහ මේක පද රචනය කරපු කෙනා ලිරික්ස් රයිටර් සජිත් මහත්මයා සහ යසිත් මහත්මයා මේ ගැන දැනුවා. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම් කොහොමද මේ සින්දුව හැදුනේ කියලා. මේක ඇත්තටම විනෝදයට කරපු දෙයක්. මුලින්ම මම වොයිස් එක අරන් කාටවත් අපහාසයක් කරන්නවත් එහෙම දෙයකට නෙමෙයි, මම වොයිස් එක දාලා බැලුවේ කොහොමද මේක ඒ කාලේ තිබුණු ජෝතිපාල මහත්මයාගේ කටහඬින් තිබුණා නම් කොහොමද ඒද කියලා. ඊට පස්සේ මට යතුණා ටිකක් තබ්ලා ඩොල්කි වගේ පර්කසන් පොඩ්ඩක් දාලා බලන්න. එහෙම ඊට පස්සේ මම සර්පින් ඇඩ් කරා. එමෙ ටික ටික කොහොම හරි ට්‍රැක් එක ඇදුණා මට ආන්න තමයි ඇත්තටම හදාගත්තේ. ඊට පස්සේ මම මේක පොඩි කෑල්ලක් කපලා දැම්මා TikTok එකට. ඒක තමයි ඊට පස්සේ වෛරල් වෙලා කට්ටිය ෆුල් සින්දුවිල්ලා. ඊට පස්සේ මම ෆුල් ට්‍රැක් එකත් දිස්නමික්ස් YouTube channel එකේ දාලා තියෙනවා. ඉතින් අපි එහෙනම් දැන් බලමු ට්‍රැක් එක කොහොමද ඇදුනේ කියලා. ඉතින් මේ තියෙන්නේ සීතල හාදුවකින් සින්දුව ජෝතිපාල මහත්මයාගේ වොයිස් එකෙන් හැදුන ප්‍රොජෙක්ට් එක. ඉතින් මම ඔයාලට මේක ප්ලේ කරලා සෝලෝ කරලා පෙන්නනම් එකකින් එක වොයිස් එක වෙනම කොහොමද මේ ට්‍රැක් තියෙන්නේ කියලා. අත්‍තරම කිව්වොත් මේක සිම්පල්ම සිම්පල් ප්‍රොජෙක්ට් එකක්. මම අර මට අහන්න විනෝදයට හදපු එකක්. මේක මොකුත් විශේෂ මොකුත් නැහැ. සර්පිනා ට්‍රැක් ටිකයි ඩ්‍රම්ස් ඩොලක් තබ්ලා ඒ ටික වෙනම හදාගෙන තියෙනවා. සිම්පල්ම සිම්පල් විදියට හදාගෙන තියෙන්නේ. ඉතින් මම ඔයාලට මේක සෝලෝ කරලා පෙන්නන්නම්. එතකොට කට්ටිය පොඩ්ඩක් මේකේ සැකේ දුරු කරගන්න පුළුවන් කොහොමද මේ ට්‍රැක් එක ජෝතිපාල මහත්මයාගේද ඇත්තට යසිත් මහත්මයාගේද කියලා බලමු අපි. මම ඔයාලට දැන් සෝලෝ කරලා පෙන්නන්නම් ජෝතිපාල මහත්මයාගේ වොයිස් එක විතරක් කොහොමද මේකට දාගත්තු වොයිස් එක කියලා. මේක ඇත්තටම AI ටෙක්නොලොජියකින් හදලා තියෙන. මේකේ අඩුපාඩු ටිකක් තියෙනවා. මම හිතන්නේ ඉස්සරහට මේක පොඩ්ඩක් තව දියුණු වෙද්දි හරි සද්දයක් හරි කටහඬක් ගන්න පුළුවන් වෙයි. මේ දැනට තියෙන තාක්ෂණෙත් එක අදාගත් විදිහට දාලා පෙන්නන්න. සීතල හදුව කිඳි කුකුළු තෙහපු ප්‍රශ්න මත කරපේ හසරල් පිරුණු දුක් මර කඳුළු වලින්. ඉතින් ඔය විදිහ තමයි ට්‍රැක් එක හැදුනේ. ඉතින් මේකෙන් කවුරු හරි ආයෙත් කියන්නේ අපහසුතාවයට පත් වුණා නම් සමාවෙන්න, මොකද මේක විනෝදයට කරපු දෙයක්. සහ මේකේ කට්ටිය ඉල්ලලා තිබුණා එක එක කටහඬවල් වලින් මේක ඉල්ලලා තිබුණා. ඇත්තටම ඒක ගැන පොඩ්ඩක් දැන් සලකා බලන්න වෙන මට්ටමක් තියෙන. මොකද YouTube එකේ වීඩියෝ වල දාලා තියෙන කමෙන්ට් දැක්කාම සමහර අසභ්‍ය වචනෙන් පාව බැනලා තිබුණා. මේක ජෝතිපාල මහත්මයාගේ ගීතයක්, මේකට නම කියන්න ඔරිජිනල් ගායකයාගේ කියලා. ඉතින් මම නැවත පාරක් කියන්නේ මේක යසිත් කෙළඹාරච්චි මහත්මයාගේ ඔරිජිනල් ගීතය.
එහෙනම් අපි අලුත් නිර්මාණයක් සමග ඉස්සරහට හම්බෙමු. බොහොම ස්තුතියි සියලු දෙනාටම.